මම නිරක්ෂ කුමර මගින්රට සංවිධානය කැඩවුම්කරු සිරතිනට ම අයිබෝන ඊයේ දවසේ අපි දැක්කා ජාතියන්තර මුල්්‍ය අර මුදර එමනත් තම්යි එක අපිට දෙන්න තියෙන අර දෙවනි වාරිකය සම්බන්ධින් සමාලෝචන සාකච්ඡාාව එමනත්තන් අර ස්ටාප් ෙවල් එකේ එකගේ මාණ්ඩලික නිලධාරීන්ටි ඇවිල්ල. එකල්ලෝ මේ දෙවනි වාරිකය මුදාහරන්න. ශ්‍රී ලංකාවට දීපු ඒ කොන්දේසි හරියාකාරව ඉෂ්ටකරාද කියන එක ස්යා බැලීමක් සිද්ධ කරා. හරි අපි ඇතිෙන්දි දැක්කා ඒගොල්ලෝ කාරණා දෙකක් හඳුනගන තියනවා මෙන්න කාරණ හරියාකාරව ලංකා රජය මේක ඉෂ්ට කරා නං ඒගොල්ලන්ට මේ දෙවනි භාරකය මුදාහරන්න පුළුවන් කියලා හරි. කො දැන් ඒේ පළවෙනි වාර්කය තමයි මේ රටේ සමස්්‍ය භාජනතාවගෙන් අය කරගන්න බදුමුදල්. මේ බදුමුදල් තවම ආණ්ඩුවසා රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වෙලා තිනවා මේ බදුමුදල් හරියාකාරව නිසියාකාරවම අයකරගැනීමට දැන් ආණ්ඩුව අපි දන්නවා දැ මේ ර්ද බදු එකතු කරනීමේ නිර්දේශය ජයන්තර මුල්ලර මුදරෙන් කිව්වාහම හරියාකාරව නෑ කියලා දැං ආණ්ඩුව හට ඉඳලා ලෑස්තිිවෙන්නේ මේ බදුආදායම මද නිට ල හත ්‍රමාණක ගේන්්ඩෝන කියලෙ තමයි ජ්‍යන්තර මුල මුදරය අපට පවසල තියන්නේ දැං ණ්ඩුවල ලෑස්තිනවා මේර මේ රටේ සමස්ත ජනතාවත පටවන්ඩ. හද ඒ නිසා අපි කියනවා මේ බදුමුදල් සමස්ස ජනතාවබත පටවන්ඩ කලියින්. මේ ආණ්ඩුවට රජයට ලැබිය යුතු බදුමුදල් ටික හරියාකාරවයි කතු කරන්න වැටපිළලහතන්නකිෙනක. මොකද අප ඒ හෙම කිනව පෞදන්සකේ ජා්‍යන්ත මුල්ලර මුතුල හම්බෙච්ච සිවිල් නෝජතය හිටියා විත පාර්ශව හමුණ අපි ඒගොල්ලන්ටත් කියකිනවා වතක් කරනවා ඕගොල්ලො ජාත්‍යන්ත්‍ර මුල්ලර මුතුරේ ඒ නිලධාරන්ට කියන්නට මේ බදුමුදල් මේ සමස්ත අයිංසක මහජනතාව පටවන්නේ නැතුව. මේ බදු අයකරගන්න ඕනය නිසායා කාර අයකරගණඩ කිනක. අපි දන්නවා පෞද්ධසකගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්දා අන්ද අලුත්්ගමගේ මන්ත්‍රීතුමා එතුමා අනිකා හරියට හීනෙන් නැකිටලවගේ එතුත් අවුරුදුගානක් මේ රචේ මේ රට කැබිලි ඇමතිවරය කිරපු මහින්දා නන්ද අලුදත්ගමගේ මන්තීවරය ඇවිල්ල කියනවා ආයතනයටිකක්වෙලා කිෙනවා මෙන්න මේ නම් බදු මුදල් අයකර ග්ඩ තිනරවජෙන. එතකොට අපි මහින්දා නන්ද අලදත්ගමගේ ඇතිවරයගේ මන්තතිවරය ගහනවා මේ බදු මුදල් එකතු කිරීමේ ඒක කාටද මේක කරට තියන්නේ. ඒ පිළිබඳව නීති රී හදට තින කාට ද වලය තියන්නේ. පි න්න හින්දදාන්න රුදග මතිර අවරුදු ගනම්ම පාලිමන්ට ජි කරන ඇතිවරෙක් දැ එය අවිල්ල ලොකු කොලයක් කරන්න ලොක පොතක් කරන්න හවල් සමාගම මෙචර ගවන්ට තිනවා අහවල් අරක් ුසවාගකම මෙච්චර ෙවන්ඩ තිනවා අහවල් කැසිනයක මෙචර ගවන්ඩ තිවා කියලා ඒ බදදුුව අය කර ගන්ඩවන. ියා පාරික ොටිකයි නම්ටික් කෙි කරනවා. අපේ ඇමතිවරයට මන්ත්‍රවරයට කියනවා ඔබතුමා ඕක ප්‍රසිද්ධ මාධ්‍යාතනය කියන්න නෙවේ මේ රටේ ඔබතුමා පාර්ලිමේන්තුට ඇවේ. ඕක පාර්ලිමේන්තු හර ජනාතිපතිවරයට කියලා නීතිික හදලා ඔය බදදුටිකතුකර නන්නක ර නන්නේ ක කියයෝකෝ ඉන්න කනේ අපි නෙවේ ඔබතුමාල නවයි පාල තන්ත්‍රී අවරතුගානක් හිටියේ. එනිසා ඔබතුමාගේ යුතුකමි්ට කරන්න නිසල්ලා හරද ඒනිසා. මේ ජාතින්තර මුල් අර මුදල දීපු කොන්දේසිය මහජනතාව මත පටවන්ඩ එපා. මොකද අපිට අපි බලා පපොරත්තිවා මේ ස්්‍රවිල් ක්‍රාකාරික විදියට කොළඹ තියෙන ජාතියන්තර මුූල්ල අර මුදරේ කාරයල්ලයටට කිල්ලා මේ නිලධාරින් දනුවත් කරන්න. මොකද ආණ්ඩුව ජනතාවමත බදු පනවනෝයිතරයි. මේ අයකරගත යුතු බද්ධවත් හරියාකාරවා අයකරගන්නේ නෑගිනක. අනිත්කාර්ය තමයි, ජාති්‍යන්තර මුල්ල අර මුදල ඒයේදීප අනිත්ක කොන්දේසියතමයි. මේ රටේ තින වංචාද දූෂණ විරෝධී පනත පනත පිදක් පාර්ලිමේන්තුවට ගෙනාව හැබැයි පාර්ලිමේන්තුවට ගෙනාවට මේක ක්‍රියාකාරීත්්‍යයකෝ දැන් පාර්ලිමේන්තු මේක ඇතුළු තිබිත්ති තවමත් මේ රටේ සෞඛ්‍ය ශේත්‍රය ගටත් අද වංචා දූෂණ වෙන්නැත්ද එතකොට සෞඛ්‍ය සේතය දැන් වෛද්‍යවරු ගෙනාකාරයට දැවන්ත විදියට මේ මොහොත සෙවන කොළත් වරපතල ගනේ වංචා දූෂණ සිත්ත වෙනවා. ඒවගේම අඩුමිලට අඩු. බල බෙත්වර්ගන්නනවා ඒ ඒ බිීම මිනිස්සුංකුලතා ඇතිර තිෙනවා. බෝමය මනිසු මැර තිෙනවා. බරපතල සෞඛ්‍ය ප්‍රශ්ටයක් ඇති කරලා තිෙනවා ඒ වෙද්දි තවමත් සෞඛ්‍ය අමතන්සේ දූෂණහා වංචා සිද්ධ වෙනවා. අනි පැත්තෙන් ගත්ත බිදුලි බල මණඩලේ. තවමත් ගල්ලගුර ුසාහ ඒ විදුලිය මිලදී ගැනීම ක්‍රියාවලියදී තවමත් වංචා දෂන සිද්ධ වෙනවා. හරද එදට පෞ්ගේකාලා පිදක්කඩේ. ලන්ක ්‍රකට්ටක ්‍රිකට්ගේ වංචා දූෂන ික්කොමමුද. හද මේ වගේ සෑම ආයතනයක් ගත්තාත් තවමත් මේ මහොත වෙනකනුත් වංචා දූතනට සිද්ත වෙනවා ආණ්ඩුවත් තවමත් ඒවා නිවර දිකරන්ඩ තවමත් අත තිරණෑ මේ දේවල් දැක්ක ජාතින්තර මුූල්යර මුදර ඒක තමයි යාණ්ඩුවට කිවේ මෙට මේ කාරනාාජක හැකික්මනිවේ සිත්තකර පාල කියලා. හරිද මොකද අපි. මේ රට ව්‍යාපාරිකය විදිට ර්මාන්තකරුව විටි ලකු බලාපොත්තුෙන් හිටිය මේ ජාතින්තර මුූල්ලාර මුදලේ මේ දෙවැඩි වාරිකය ලැබෙයි කියලා. මොකද අපි පහුගිය කාලේ ආසියානු සංහතන බැංකුව ඒක වල් බංකුව. ලෝක පැංකුවේ ියෝජිව ප හම්බුන එතන දිය නෝජිතය කිවේ මොක මේ නටේ සුහා මත්‍රමාණ ව්‍යාරිකයෝ විදි මේ වෙනකොට සම්පපුර්ම ව්‍යාපාටි කලාවෙටලා ඒ මිනිසු නයිකාරවෙල ව්‍යාටික වහල තින්නේ මේ ව්‍යාපාරිික නක්බන්න ආසියනු සංවතන බැංකුහා ලෝකබැංකුව ශ්‍රී ලංකා රජයට නයමු ක්න ලැස්ිලලා තිබුණ හැබැ එකගො කොන්දසි දෙම ජාතියන්තර මුල්ල අඇර මුතුලේ දෙවනි ලැබුණට පස්සෙ තමයි මේ මුදල් නිදහස් කරන්නග එක දැන් අප අපිට තිබිච්ච බලාපොරොත්තුවත් අද අපිට නැතිවන තත්වන වෙලා තියෙන්නේ අප රටේ කර්මාන්ත ව්‍යාර පදතිය ැබල නිපට තත්වයක් පත් වෙලා ීන්ටේ මොකද අපි ලාාපොත්වය ගටියා මේ වාරිකයේ ලැබුණට පස්සේ මේ රටේ ව්‍යපාරටික ට කර්මාන්තටික මේටේ ව්‍යාසායිකයට අඩු මුදලට බැ ණය පහසුමක් ලබාගන්න ඒ. සියාන්ු සංවත්තන බැංකුව ඒවගේම ලෝක බැංකුව මුදලාක් ලබාදේයේ අප බැංකු පද්දිට ඒකාර අපේ ව්‍යාපාර්ික නනා සිට වන්න පුළුවන් කියෙන බලාපොරොත්තුවන් හිටිය ඒ බලාපොත්තුවත් අපට ඉගේ දවසේදී අයිමි වුණා. ඒ නිසා දැන්වත් අපි ආ්ඩුවට කියන්නේ ජනාධිපතිවරයාතුළු පිරිසට කියන්නේ. ඒ ජාතියන්තර මුූල්ල්‍ය අර මුදල දීපු ඒ කොන්දේසි දෙක නිසියාකාර විෂ්ට කරන්න හැබැයි ඒ කොන්දේසි දෙක මේ රටේ මහජනතාවමත පටවන්නපා. මොකද අපි දන්නවා මේ බදුමුදල් ඒ බදු ගෙවන්න නැතියඔඋුගේ අයකරන්න නැතිය ආ්ඩු න මේ මාජතාව මත පටන්ට පින ටන්ද විදුරිල වැඩි කරන්න ගන තකට මේ තින්න බද අඩු පාත වැඩි කරන්න පටන් ගනි මේ වාහ මේකොල එකතු කරන්න බලයි. අපි ගැන් ඒකට එන්ඩපා. වහම බදු නගෙවන මිනිසුන්ගෙන් මේක බද්දාය කරගන්නෙන ඉල්ලීම කරනවා. එත්තකම අපි ජක්කා පහුගිය කාලෙද හියබරේද. ගේලා අපි සෞඛ්‍ය මාත්‍යන්සේ දිරිපිට මේ ඉන්න දූෂිත සෞඛ්‍ය ඇමතිවරයා ගෙදරයවන්න අපි අකන්්ට සත්්‍යයක් ගහයක් කරා. අපිට එතිෙන්දි මෙටටේ රජයේ වෛ්‍ය නිදාානිගේ සංගමය කණගාටු කියන්න කිසිම සහයෝගයක්ත් දැක්වේ නෑ මේ ඇමතිවරයා එලියට එදා්ඩුවවත් මේ බාල බෙත් ගනෙකටත් මේ මිනිස්ු ැරණ එකට සම්බන්ධයම රජය වෛදවරුන්ගේ සංගමය කිසිම දෙයක් කරේ නෑ හැබැයි. ඒ අපි දක් රයේ වයිද ඔවරුන්ගේ සංගමේ නින් දෙෙන් නැකටල වගේ. ඒගොල්ලෝ කියනවා ඒගොල් එටහන්ටවා අ රෝහල්ටික වහලා ඒගොල්ලෝ අකන්ඩ වැඩවර්ජනයක යනවජිනික හද එතකොට මේ රජයේ වෛයිදි ඔවරුන්ගේ සංගමේ මේ හදන්නේ මේ ඒ ප්‍රාදේශසිය මටමෙන් තින රෝහල්ටික හලා මේ ජාත්‍යන්තර මුල්ලර මුදුදේ. ගෙනපපු කොන්දේශයක් ස්ට කරන්ට ගකිනක මොකද රාජ්‍ය ජාචන්දර මුල්ල නතුරල රංක ආඩුවට දීලතිවා සෞඛ්‍ය සේත්‍රය පෞද්ගලි අංශය දෙඩකිෙනක. අන්න ඒකටද ඔය ප්‍රාදේශය මට්ටමන් තියෙන ඒ රෝහල් ටික වහන්නේ වැව්හාම මේ සෞඛ්‍ය පද්‍යතිය සම්පූර්යෙන්ම පෞද්ගලික ආන්සේයට දෙන්න වැඩ පිළිවැඩද මේ රජ වදරුන්ගේ සංග මේ කරන්නේ ඒගොල්ල ජාච්‍යන්දර මුල්්‍ය ආයතනයේ අතකොළුවක්ද කියනක අපි සිවිල් කයාකාරක විදියටහන.